Buddhang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Sarana gamanam sampunnam. Panati pata viramani sikha padam samadhiyami. Adinnadana viramani sikha padam samadhiyami. Kamesu micchacara viramani sikha padam samadhiyami. Musavada viramani sikha padam samadhiyami. Isunavaca viramani sikha padam samadhiyami. Parusavaca viramani sikha padam samadhiyami. Sampakkalapa viramani sikha padam samadhiyami. Miccha jiva viramani sikha padam samadhiyami. Tisaranena saddhin ajivatthanaka silang dhammam sadhukam surakhitam katva appamadena sampadetabbam. Samanta chakravalesu atra gacchantu devata. Saddhammam munirajasya sunantu sagga mokkhadam. Dhamma savana kalo ayam bhadanta. Dhamma savana kalo ayam bhadanta. Dhamma savana kalo ayam bhadanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Kodhaṃ jahi vipajahi yamānaṃ sanyojanaṃ sabba matikkamīya. Tannam rupasmin asajjamanam akinchanam nanupatanti dukkhati. Saddhavanta pinnatuni, sitaka ativana krodhayak tirsavat nisa pananagina hinsakari avastha samajaya apata nithara ahanna dakinna labenawa. Anikkena dukata patkirimen taman tul ati vechcha krodhayak irshayak sansindawa ganna puluwan ye kiyana hangimai boho dena athula pavatinne. Eka nisa ita upakara wenna upaya marga soyenawa misak ewa athulatinma sansindawa ganimata upakara wana dharmanukula upana upaya marga gana hitanna pelimbenne na. Namuth api etilogura budhu piyanan wahanse penwa denawa krodha sitaka irshaya sitaka vipaka vasin, mi dirgha sansare kenekuta
විඳින්න සිදුවෙන දුක්ගැහැක සමූහය. අද අපි මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කතාවෙත් ඒ විදිය සිද්ධියක් සඳහන් වෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක 500ක් සංඝයා වහන්සේලා පිරිසක් එක්ක තමන්ගේ උපන් ගම වන කපිලවස්තුපුරයට වැඩම කළා. එම කපිලවස්තුපුරයට වැඩලා නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන බව අහන්න ලැබුණාම උන්වහන්සේගේ ඥාති පිරිස උන්වහන්සේ දකින්න දැනිනියා. නමුත් රෝහිණී නැමැති නැගණිය ආවේ නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ ඥාතීන් ගෙන් අහනකො රෝහිණී කියලා. ඇය අන්න ගෙදර ඉන්නවා මොකද ආවේ නැති කියලා ඇහුවාම ශරීරයේ මේ හමේ ආබාධයක් හැදිලා කුෂ්ඨ රෝගයක් වගේ යම් කිසි හමේ ආබාධයක් ලැබි හැදිලා ලැජ්ජාව නිසා ආවේ නැති කිව්වා. කසේ කිව්වා එකගෙන ඉන්නේ කියලා. ඇඳවාගෙන ඉන්න කියලා. ඇයත් ඒ රෝග ස්වභාවය නිසා යම් කිසි කොරෝනා ආදියකින් වසාගෙන ඒ ස්ථානෙට පැමිණියා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අහනවා මොකද රෝහිණී ආවේ නැත්තේ කියලා අහුවාම මේ රෝගයක් තියෙනවා කියලා කිව්වා. නරකද පිනක් දහමක් කරාම කියලා ඇහුවා. පින්කමක් එහෙම කරාම මොකද්ද කරන්නේ කියලා ඇහුවාම කිව්වා. දෙමහල් ආසන ශාලාවක් සංඝයා වහන්සේලාට වැඩ ඉඳලා දානින් වල දන්න පුළුවන් විදිහේ ආසන ශාලාවක් හදන්නේ. ඉතින් ඒකට බරපැන වශයෙන් එහෙම නැත්නම් ඒකට ප්‍රයෝගික කරගන්නේ කිව්වේ ඒ රෝහිණීගේ පළඳින ආභරණ. ඒ ආභරණ විකුණලා ඒ මුදලින් ශාලාවක් හදන්නේ කියලා කිව්වා. ඒ වගේම ඒ ශාලාවේ එක තට්ටුවක් එක මහලක් හැදුවට පස්සේ ඒ ශාලාව සුද්ධ කිරීම හැමදීම් ඊළඟට සංඝයා වහන්සේලාට අසුන් පැනදීම් පෙන් සූදානම් කර තිබීම ආදී ඒවත් පිළිවෙත් ආදියත් රෝහිණිය විසින් කළ යුතු බවත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒකට උපදෙස් දුන්නා. ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඥාතීන් එක්ක මේ කාරණේ ගැන කියලා ඒ පිළිබඳ සංවිධාන කටයුතු තියදුවා. මොන එතකොට ඒ විදිහටම අර රෝහිණියත් මේ රජපෞලක රජකුමාරිකාවක් නමුත් ඒ කියාපු විදිහට මේ සියලුවත් පිළිවෙත් කරමින් ඊළඟට ශාලාව හදලා ඉවරුණාට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානෙකුත් පූජා කරන්න සැලැස්සුවා. ඒ දාන අවස්ථා දානයේ අවසානයේදී බුදු පියාණන් වහන්සේ අහනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් මේ දානය කාගෙන්ද කියලා කාගෙන්ද කියලා. මේ අපේ සොහයුරිය රෝහිණීගේ කොහේ කියලා ඇහුවා. ආවේ නැති මෙන්න මෙහෙම අසනීපයක් නිසා. ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ ළඟින්වත් ආවේ නැහැ. තව කියවෙන වචන ඒ අර ශාලාව පිළිබඳ වත් පිළිවෙත් ඒවා කරනකොට බොහෝ දුරට රෝගිය සුව වුණා. නමුත් තාම තියෙනවා. තරම දුරට රෝගිය අඩු වුණා කියලා කියනවා ඒ වත් පිළිවෙත් ආදී කිරීමේදී. නමුත් හරියටම සුව වුණේ නැති නිසා එයා ආවේ නැහැ ඒ දාන පින්කම වෙලාවේදී. බුදු පියාණන් වහන්සේ ළඟට එන්නේව්වා. ඒ හේතුව අහුවාම කිව්වා මෙන්න මෙහෙම මේ මගේ සමී ආබාධයක් නිසා මම ලැජ්ජාවෙන් ආවේ නැහැ කියලා. දන්නවද මේකට හේතුව කියලා ඇහුවා. නැහැ කිව්වා. එතකොට කියනවා මේක මේ අතීතයේ ඔබ ඇති කරගත්තු ක්‍රෝධයක ඊර්ෂ්‍යාවක විපාකයක් කියලා අතීත ප්‍රවෘත්තිය සඳහන් කළා. අතීතයේ බර්ණැස් රජෙකුගේ අගමැතියක්ව සිටින කාලයේදී ඒ රජතුමාගේ හිත දිනාගත්තු නාටිකාංගනාවක් ගැන තියෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිසා ඒ නාටිකාංගනාව නිදාගන්න ඇඳේ ඇඳ අවට ඒ වගේම ඇඳේ ඇතිරිලිය ආදියෙත් ඉස්සෙල්ලාම මේ අර කාඳිලිය වගේ ඒ කාලේ තිබුණු යම්කිසි ගෙඩි වර්ගයක කුඩු ගෙඩි කුඩු කළ ගෙඩි වර්ගයක් කුඩු කළා ඉස්සා ඒවා ඇඟේ තැවුම හැටිය පහන්න ගන්නවා. ඒවා ඉයලා ඊළඟට ඒ නාටි ගංගනාවට විහිළුවට වගේ මූණටත් ඒවා ඉස්සා ඇයගේ ඇඟටත් ඉස්සා ඒකම ගඩු පිපිලා ඒ තැනැත්ති ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා. ඇඳෙත් තිබුණු ඒ කහන ද්‍රව්‍ය නිසා බරපතල වේදනාවල් ඒ නාටි ගංගනාවට ඇති වුණා. ඔන්න මොකයි එතකොට අතීත කර්මය හැටියට බුදු පියාණන් වහන්සේ දැක්ුවේ ඒක නිසා ක්‍රෝධය හෝ ඊර්ෂ්‍යාව සුළු වශයෙන් හෝ ඇති කර නොගත යුතුයි කියන ඒ අදහස දෙමින් බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ දේශනාවක් කළා. මේ අපි මාතෘකා කළ ගාථාව මෙතනගෙන ඒ කහලා ඒ රෝහිණියගේ
හමේ ආබාධය සුව වුණා වගේම එතන කියනවා ස්වර්ණ වර්ණයේ විදිහට හොඳට ආයි චෛ වර්ණය ඇති වුණා කියලා ඒ වගේම සෝවාන් ඵලයක් ලැබුවා. ඒ ගාථාව කෝධං ජය විප්පජහෙය මානං සංයෝජනං සබ්බ මතික්කමෙය සං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛ. බොහොම ගැඹුරු අර්ථ ඇති ගාථාවක්. හමේ රෝගයට පමණක් නෙමෙයි මුළු සංසාර රෝගයටම ප්‍රමාණවත් ධර්ම ඖෂධයක් ඒ ගාථාවේ ඇතුළත් වෙන්නේ. කෝධං ජය ක්‍රෝධය අතහරින්නේය. විප්පජහෙය මානං මානය දුරලන්නේය. සංයෝජනං සබ්බ මතික්කමෙය සංයෝජන කියලා කියන්නේ මේ සංසාරයට සත්‍යය බැඳිලා ඉන්න දස සංයෝජන කියලා කියනවා. බැමි එහෙම නැත්නම් හැකිලි බැමි කොපු වගේ ඒ විදිහට තියෙන ක්ලේශ ධර්ම 10ක් දක්වනවා. තක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා කියන ඒ දස සංයෝජනයි මෙතන මේ සංයෝජන කියලා දක්වන්නේ. සංයෝජනං සබ්බං අතික්කමෙය සියලුම සංයෝජන භවයට බැඳිලා තියෙන සියලුම හැකියි බැමි ඒවා ඉක්මවන්නේය. සංයෝජනං සබ්බං අතික්කමෙය ඊළඟට තම් නාම රූපස්මින් අසජ්ජමානං අන්න ඒ විදිහට කරලා තමන්ගේ නාම රූපෙහි නොඇලෙන්නා වූ එහි නොපැටලෙන්නා වූ තැනැත්තාව තැනැත්තා මත අකිංචනං ඒ වගේම ඒ බඳුයේ තැනැත්තා පිළිබඳව කියවන්නේ අකිංචනං. ඒ නාම රූපේ නොඇලෙනවා නම් යම් කෙනෙක් ප්‍රඥා මතු කරගෙන විදර්ශනා වශයෙන් ඒ තැනැත්තාට රාග ద్వේෂ මෝහ වශයෙන් කිසිවක් නැහැ. ඒක දිහා අකිංචන කියලා කියනවා. කිසිවක් අයිති නැහැ. හිතෙන් ඒවා මුදාගත්ත කියන එක අකිංචනං. කිසිවක් අයත් නැති වූ එවන් පුද්ගලයාට මත නානුපතන්ති දුක්ඛ දුක් කඩාන වැටි සංසාර දුක් කඩාන වැටි කියන අදහසයි ඒ ගාථාවේ කියවෙන්නේ. ඒක ගැඹුරු ගාථාවක්. ඉතින් කොහොම නමුත් අපිට මේ කතාවෙනුත් ගාථාවෙනුත් සෑහෙන එදා අපේ එදිනෙදා ජීවිතයට අදාළ වැදගත් ධර්ම උපදේශ ලබා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ තුන මාතෘකාව මේ ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් පිළිබඳව. දැන් මෙතන අපිට මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා අතීතයේ ඉතාමත් නැහැ අතීතයේ හරි රෝහිණිය අද මේ සියක් ප්‍රසිද්ධී අන්ත දමා ගැසූ ඒ විස කුඩු ඒ එහෙම නැත්නම් ඒ කසන්න හේතු වෙන ඒ විස කුඩු ඒවා Tamanටම ආපහු ආවා වගේ තමන්ගේ ශාරීරික ආබාධයක් මේ ඇති වුණේ. එයින් අපිට පේනවා අර ක්‍රෝධයේ විපාක බරපතල විපාක ක්‍රෝධයත් වගේම ක්‍රෝධයත් එක්කම යන්නේක තමයි ඊර්ෂ්‍යාව කියන එක. ඒ ඊර්ෂ්‍යාව යට තිබෙන්නේ මාන්නයයි. ඒකයි අර මෙතන ගාථාවේ ක්‍රෝධය ගැනත් මාන්නයක් ගැන කිව්වේ. මේ දෙකම සමාධියේ පොදු දුර්වලතාවන් බව මේ පින්තුන් දන්නවා. ක්‍රෝධයට ඊර්ෂ්‍යාව එකතු වුනහම ඊට බොහොම බරපතලයි. දැන් මෙතන ඒ අර තමන් අද මේ සිය නිසා නාටි ගංගනාවක් කෙරෙහි රජතුමාගේ විශේෂ අල්ම ඇති වුනහම අර තැනැත්ති ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒකත් එකතු කරගෙන තමයි අර පළු ගන්න වගේ අර විදියට ක්‍රියා කළේ. ඉතින් දැන් මේන් අපිට පේනවා අපට මේ සංසාරේ අපට ඇති වෙන රෝගාබාධ රාශියකම නියම නිදාණය මේ සාමාන්‍ය වෛද්‍යවරුන්ට පේන්නේ නැති බව. දැන් හැම රෝගයක් නම් වෛද්‍යවරු කියාවි මේක ලේ දූෂ්‍ය වීමකින් ඇති වුණා කියලා. නමුත් බුදුවැද මහතා කියන්නේ ලේ දූෂ්‍ය වීම නෙවෙයි මෙතන සිත දූෂ්‍ය වීම යකින් තියෙන්නේ. සාංසාරික නිදාණය සාමාන්‍ය වෛද්‍යවරුන්ට පෙනෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේටත් අභිඥාලාදීන්ටත් තමයි මේ සාංසාරික රෝගයේ සාංසාරික නිදාණය පෙන්නේ යම් කිසි රෝගාබාධවල. අපි මේ බොහෝ විට සුව කරගන්න බැරිව නිදන්ගත රෝග කියලා අතහරින දේවල් වල යට තිබෙන්නේ අන්න අර විදියේ බරපතල කර්ම. ඒවට කියනවා කර්ම රෝග කියලා. අපි බෞද්ධයින් වශයෙන් අපි දන්නවා මේ විවහාරයක් තියෙනවා කර්ම රෝගයක් හොඳ කරගන්න බෑ. ඉතින් එබඳු මේ කර්ම රෝග හොඳ කරගන්නේ කොහොමද? අන්න ඒකටත් යම් කිසි ගියක් මේ කථාන්තරය තුලින් අපට ලැබෙනවා. හොඳට කථාන්තරයේ හිත යොදලා බැලුවොත්. දැන් මේ කියන අනුරුද්ධ හාමුදුරුව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ ශාසනයේ දිවස් පිළිබඳ දිබ්බචක්කු කියලා කියන දිවස ලැබලාදීන් අතර අග්‍රතන ලැබූ ස්වාමීන් වහන්සේ නම. ඒකට උන්වහන්සේ කපිලවස්තුපුරයට වැඩි යම් කිසි විශේෂ හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. උන්වහන්සේට පේන්නේ නැති මේ තමන්ගේ සුහුරියගේ සමේ රෝගය වගේම සංසාර රෝගයක්
හොඳ කරන්න දැන් ඒ තරමට යම් කිසි පිනක් මෝරලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි අත්ත වශයෙන් මේ කර්ම රෝග වලින් බේරෙන්න පුළුවන් වන්නේ පුණ්‍ය ශක්තියෙන්. ඒකට බෙහෙත පිනක්. ඒක නිසා දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නවා අසනීපයකට බෙහෙත් ගැන කතා කරනකොට වෙදකම වගේම හෙදකමත් අවශ්‍යයි. දැන් මෙතන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හෙදකම වගේ දෙයක් කළා. මොකද්ද? අර රෝහිණියට උපදෙස් දුන්නා යම් කිසි වතපිළිවෙත පිළිබඳ කාරණයක්. පින්දහම් කිරීම පිළිබඳව. මොකද්ද? එතනක් තියෙන ගැඹුරින් කල්පනා කරලා බැලුවාම ගත යුතු දෙයක්. අර ආසන ශාලාවක් හදන්න. දැන් ක්ෂත්‍රිය කියලා කියන්නේ රජපෞල කෙනෙක් වුණාම කොයිතරම් ධන තියෙනවද? ඥාතීන් ඒක කියන සුමංගුව විතරයි. නමුත් මෙතන පැවරුවේ කොහොමද? ආභරණ විකුණලා මේක කරන්න කියලා. ආභරණ කියන එක මේ කවුරුත් දන්නවා. ගෙදර දොරවල් වල වෙන අගහිඟකම් හොදටම උග්‍ර වුණාම තමයි කනකර විකුණන්නේ. කනකර විකුණන්නේ. ඒ තරම් මේ ස්ත්‍රී පක්ෂයට ආභරණ වලට ලොකු ඇල්මක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මෙතන රෝහිණියට පැවරුනේ ආභරණ විකුණන්නේ කියන. ආභරණ විකුණලා මේ ශාලාව හදන්නේ. සල්ලි නැතිවමට නෙවෙයි. ඒක තුල තිබෙන අන්න අර කර්මය ගෙවීම යාමට උපකාර වන දෙයක්. මොකද රූප සම්පත්තිය නිසා ඇති කරගත්තු මාන්නය නිසා අර විදිහට හැසුරුනේ. ඒ වගේ මේ ආභරණ වල නිස්සාරත්වයක් දැන් ඇයට වැටෙන්නේ නැති මේ සමී රෝගිය තියෙද්දි එළියට බහින්නවත් බැරි නම් මොකටද ආභරණ? ඉතින් එතන හුඟක් කාරණා තියෙනවා. ඔන්න ආභරණ විකුණලා මේ ශාලාව හදන්නේ කිව්වේ. එපමණක් නෙවෙයි. දැන් කොතෙකුත් මෙහෙකාර මෙහෙකාරියන් ඉන්න ඇති ඒ දැසිදස් අය ඒ රජපෞලේ ඒ රජ ගෙදර පල්වල. දැන් මෙතන ඇවිට පැවරුවා එක පහත මාලිය හදලා ඉහළ තට්ටුව හදනතුරු ඒවා සුද්ධ පවිත්‍ර කිරීම. ඒ බඳුයේ ගොඩනැගිල්ල කටයුතු කරන අවස්ථාව හුඟක් සුද්ධ පවිත්‍ර කරනක් තියෙනවා. ඒකත් දඬුවමක් එහෙම නැත්නම් ලැබුවක් නැතත් කර්ම වතපිළිවෙතක්. විශේෂ වතපිළිවෙතක්. සංඝෝපස්ථාන වශයෙන් අසුන් පැනදීම් පිරිසිදු කිරීම ලබාදී ඒ වතුලින් අර කර්මය ගෙවි යනවා. ඒක වෙන්නේ ඒ සමේ රෝගිය බොහෝ දුරට අඩු වුණා කියලා. ඒ වතුලේ කිරීමෙන්වත් සමේ රෝගිය බොහෝ දුරට අඩු වුණා. ඊළඟට තමයි ඉතින් බුදු පියාණන් වහන්සේ අර දේසු ගාථාව තුලින් අන්න අර සමේ රෝගිය වගේ මෙතන අර කලින් කියාපු සිත පිළිබඳ සංසාරික නිදාණය එතන කෝපින්ම කියනවා නම් ධර්ම ඖෂධය බුදු පියාණන් වහන්සේ දුන්නේ. ධර්ම ඖෂධය මෙන්න මේ ගාථාවේ සඳහන් වෙනවා. මොකද ධර්ම ඖෂධය අර ලේ දූෂ වීම නෙවෙයි සිත දූෂ වීමයි මේකේ රෝග නිදානේ. ඒ සිත දූෂ වෙන හේතුන් ඉවත් කිරීමටයි මේ ගාථාවේ කියුනේ. කෝධං ජයේ ක්‍රෝධය අතහරින්නේ මානං කෝධං ජයේ විප්පජහෙය මානං මානය දුරලන්නේ ක්‍රෝධයයි මාන්නයයි එකට කටයුතු කරන්නේ. එතකොට ඒ වගේම මේ අන්තිමට මේ සංසාර තත්ත්වය මෙහෙමනම් මේකට තවත් බැඳිලා ඉන්නේ මොකටද? මේ බැමි කොකු අනිත් පැත්ත හරවන්නේ. මේවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී කියන ඒවා ඉතින් මාර්ග ඥාන වලින් අතහරිය යුතු දේවල්. ඒකට අවශ්‍ය දේ සම්පාදනය කරනකොට ඒ අවස්ථාවල් වල සංයෝජන බැමි කැඩිලා යනවා. දැන් සෝවාන් වීම කියලා කියන්නේ අර මුල් සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදී ලබ්බත පරාමාස කියලා කියන සතරට බැඳිලා තිබෙන බැමි තුනක් කැඩීමයි. ඉතින් ඒකට උපකාර වෙන විදිය මේ ගාථාව. තම් නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපෙහි නොඇලෙන බවක් මෙතන කියවෙනවා. නාම රූපය කියලා ඉතින් අපි ධර්මානුකූලව කියනවා නම් ඒක නාම ධර්ම හැටියට කලකනවා. වේදනා සංඥා චේතනා ප්‍රස්මනිතාර කියලා කියන සිත පිළිබඳ ධර්ම. ඊළඟට රූප කියන ප්‍රඥාප්තිය අපි දන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ආශ්‍රයෙන්. මේක තුලින් කෙනෙක් ඇති කරගන්න මම යමාගේ කියලා කියන ප්‍රඥාප්තිය ගැඹුරින් ධර්මානුකූලව කලකල බලනකොට නාම රූප දෙකක් පමණයි. නාම ධර්ම ටිකකුත් රූප ධර්මයි. මේ ටික තමයි මේ මමයි කියලා ගන්නෙ. ඉතින් මේ නාම රූප ධර්ම තම් නාම රූපස්මින් අසජ්ජමානං. මේ නාම රූපේ හරියට උපමාවකට කියනවා නම් හරියට ජල් කවුලුවක් වගේ. ජල් කවුලුවක් හතරක් කොටු ඇති ජල් කවුලුවක් නම් ඒකට අපි කිය උපමාවට ගන්නවා නම් පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර ආශ්‍රය කරගෙන අපි මේ රූප ප්‍රඥාප්තිය ඇති කරගන්නෙ. මේ ධාතු හතර ගැන නිතර නුවණින් සිහිය යොදනකොට මේ රූපයේ ඇති හරයක් නැහැ කියන අවබෝධය එනවා. මේ ධාතු හතර කියන මහා භූත හතර තනිව තේරුම් ගන්න බැරි එකට ක්‍රියා කරන මහා භූතය මහා පුදුම විදේ තත්ත්වයක්. මේ අපි භෞතික කියලා ලොකුවට කිව්වට මොකද? අන්න ඒ විදිහේ ඒ රූපද ඒක ආශ්‍රයෙන් අපි මේ රූප ප්‍රඥාප්තිය ඇති කරගන්නේ. ඉතින් රූපයේ ස්වභාවය දැන් සෝහිණිය තේ වෙනකොට තේරිලා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට මේ නාම ධර්ම සහ රූප ධර්ම ගොඩක් වෙන මෙන්න මේ මමයි කියලා මමයි මාගේ කියලා කියන්නේ මේ ප්‍රඥාප්තිය මේකේ ඇලෙන්නේපා කියන එක අසජ්ජමානං.
ඒ විදිහ ඇලෙන්නේ නැති තත්ත්වයට පත් කරගන්නේ කොහොමද? ලෝභ ද්වේෂ මෝහ මේක පිළිබඳව ඇලීම් ඊළඟට මේක ආශ්‍රය කරගෙන ඇති කරගන්නේ ගැටීම් ඒ පිළිබඳව මෝහ මාන්න ආදී වශයෙන් ඇති කරගන්න මුලාවීම් කියලා කියන ලෝභ දෝෂ මෝහ අතහරින්න ඕන. ඒකයි ඒ අතහැරියාම ඒ තැනැත්තාට මමයේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. එබැවින් තැනැත්තාට කියන්නේ අකිංචනං කියලා. කිංචනං කියලා කියන්නේ කිසිවක් අයිති නැති කෙනා. මේ අය මේ වායේ ඇති තිබෙනකන් තමයි මේ ඔක්කොම කරදර. ඔක්කොම අතහැරියට පස්සේ හිතට අහු වෙන්නේ නැති තත්ත්වයකට පත් වුණාට පස්සේ එතකොට දුක් කඩා වැටෙන්නේ නැහැ. නානුපතන්ති දුක්ඛ. දුක් කඩා වැටෙන්නේ නැහැ. ඔන්න ඔකයි ඉතින් ගාථාවේ අදහස අපි කෙටියෙන් කිව්වොත්. ඉතින් මේ කාශයෙන් අපි දැන් ඉතින් තව දුරටත් අපේ ජීවිතවලට ආදාරන්ද මේ කාරණා මතු කරගන්න බලමු. දැන් ක්‍රෝධය කියන එක අපි දන්නවා සමාජයේ ඉතාමත්ම සුලබ දුර්වලතාවක්. කාට කාටත් සාධාරණ කෝප නමින් හෝ වෙනම හදිසි කෝප හැටියට හෝ නොයෙකුත් විදියට මේ කෝපය පැන්නගිනවා. මේකට බුදු පියාණන් වහන්සේ ඒ ස්ථානවල මහ පුදුම අන්දමට බෙහෙත් දීලා තිබෙනවා. දැන් එක තැනක් තමයි තම වටිනා ධාතාවක් ඒකත් සමහරට ගැඹුරු අදහසක් ඇති ධාතාවක් හැටියට සලකන්න පුළුවන්. උරග සූත්‍රය කියලා ධාතාවලින්ම තියෙන සූත්‍රයක පළමුවෙන්ම දැක්වෙන ධාතාව කොටින්ම කියතොත් වටිනා ධර්ම ග්‍රන්ථයක් තියෙන සුත්තනිපාත කියලා ඒ ග්‍රන්ථය ආරම්භින්නේ තේ ධාතාවෙන් යෝ උප්පතිතං විනේති කෝධං විතතං සප්ප විසංව ඕස දේහි සෝ භික්ඛු ධාති ඕරපාරං උරගෝ ජින්නමිව තචං පුරාණං බුදු පියාණන් වහන්සේ උරග සූත්‍රය කියලා කියන්නේ සර්පයා උපමාව ඇති සූත්‍රයයි. සර්පයා පිළිබඳ උපමාව ඒක දිගටම තියෙනවා. මේ පළමුවෙනිම ධාතාවේ කියවන උචාමත්ම දෙයාකාරයකින්ම සර්පයා උපමා කරගෙන උචාමත්ම වටිනා අදහස් කීපයක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. යෝ උප්පතිතං විනේති කෝධං විසතං සප්ප විසංව ඕසදී යම් භික්ෂුවක් පැනනංගා වූ ක්‍රෝධය හරියට පැතිරෙන්නා වූ සර්ප විෂයක් මැඩපවත්වන්නාක් මෙන් වහා මැඩපවත්වයිද සෝදික්කු ජහති ඕරපාරං උරගෝජින්න මෙව තතං පුරාණං ඊබඳු භික්ෂුව සර්පයකු හැව දාන්නාක් මෙන් හැව අතහැරින්නාක් මෙන් මෙතරත් එතරත් අතහරි ඒ කියන්නේ විමුක්ත සිතක් ඇති කරගන්නවයි කියන එකයි. මේ ධාතාව ඉතාලම මේ සර්පය දෙආකාරයකින් උපමාවට අරගෙන තියෙනවා. එතක් එකක් පරමිනේ උපමාව සර්ප විෂය. දැන් ක්‍රෝධයක් ඇති වුණාම හිතා ගන්න තියෙන්නේ ණයෙක් ගැහුවා. නරා ගැහුවා කියලා. ණයෙක් ගැහුවාම බලබල ඉන්නේ නැහෙනි. විෂ පැතිරෙන්න කලින් පුළුවන් ඉක්මනින් ඒකට ඖෂධ දෙනවා. අන්න ඒ අදහසයි මේ ධාතාව දෙන බුදු පියාණන් වහන්සේ දෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දෙන උපමා මේවා ඇත්ත වශයෙන්ම මේවායි මහ පුදුම ප්‍රායෝගික අගයක් තියෙනවා. දැන් හදිසි කෝපයක් ආවහම ඕකට අභිධර්ම ලැයිස්තු ගණන් කර කර ඉන්න බෑනේ. දේශින ක්‍රමයේ තමයි බුදු පියාණන් වහන්සේ උපමාවකින් දීපු ක්ෂණිකව අපට මතු කර ගන්න පුළුවන්. සම්මිලිච්ඡ ජරූපයක් අපි මතු කර ගන්නවා. ඒක තුලින් වන්න අරගෙන වැලකින්න හැකිය ලැබෙනවා. දැන් කෙනෙකුට හිතෙනවා කෝපය ඇති වෙනත් එක්කම මෙන්න සර්පය ගැහුවා. එහෙම නැත්නම් නාය ගැහුවා. එතකොට ඒක තුලින් හිතා ගන්න තියෙන්නේ දැන් හිත දූෂ්‍ය වෙන්න ළඟයි. කෝපය ඇති වුණාට පස්සේ ඒක පැතිරෙනවා. ඒක පැතිරෙන්න කලින් ඒ ක්‍රෝධයම පැතිරලා තමයි දැන් කවුරුත් දන්නවා ක්‍රෝධය ඒ වෙලාවේ මඩ පැතුවේ නැත්නම් ඒක ද්වේෂය බවට හැරෙනවා. ඒ ද්වේෂය වෛරය හැටියට ඊළඟට ආඝාත හැටියට පටිඝ හැටියට ওই නොයිකුත් නම් වලින් දක්වන ඒ විවිධ අවස්ථාවල් කරා යනවා. පලි ගැනීම උපකාර කරගෙන ඊළඟට අනන්ත කාලයක් ඕක දිගට යනවා ආඝාත වෛර ආදී වශයෙන්. ඉතින් අර සර්ප විෂ පැතිරුණා. අන්න පැතිරෙන්න කලින් ඒක හිතේ ඇති වුණු බව දැනගත්තු හැටිය මොන සර්පය ගැහුවා කියලා හිතාගෙන දැන් සාමාන්‍ය ලෝකයා නම් ක්‍රෝධය සංසිඳුවා ගන්න කරන්නේ ඒකෙන් පණි ගැනීමයි. නමුත් ධර්මානුකූලව කල්පනා කරන කෙනා උත්සාහවන්ත වෙන්න ඕන මේ ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳවා ගන්න. ක්‍රෝධය ඇතුළතින්ම සංසිඳා ගැනීම තමයි නියම ජයග්‍රහණය. කොයි තරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යම් කිසි කෙනෙක් උපන්නා වූ තමන්ට පැනනංගා වූ ක්‍රෝධය වහා සංසිඳවා ගනිද්ද ඒ තැනැත්තා ජයගන්න අමාරු සංග්‍රාමයක් ජයගත්තා හා සමානය. ඒ වගේම ඒ තමන් ක්‍රෝධ වුණු පුද්ගලයා එහෙම නැත්නම් කෙනෙක් ක්‍රෝධ වෙනවා දැකලා කෙනෙකුට කෝප ගියා කෙනෙක් කෝප වුණා කියලා දැක්ක හැටිය තමන් කෝපයේ ඒ තමන්ගේ ඇතුළත කෝපයක් ඇති නොවන හැටියට සිත සකස් කරගත්තොත් ඒ දෙන්නාටම යහපතක් සැලසෙනවා මේ විදිහ ආකල්පයකින්.
impen nungkaran ini hari taatik mani, krodhe, krope, ekar sanksi dewa agan nih gini kar. Jadi ini ekar tuh lingkar mega thali dewi ni upamaal, ekar itu barang yang buru ada kak, kita ngekian nih. Sarpe hari na hati api hitel balam. Sarpe ate elung getu mokkom ada nih nih haming. Hama, api kau lu dana dengan rohini gak kata ada tiennya, ini hama dingga kehe meun nih hati aja itu bahin nade, ini cara macam ini hama. Pilihan dewa loko elmak tienno loko ya tuh. Eka pilihan dewa, ini hama tulin tamai, ini loko yang mau watang gaya tepat keragan. Namun, ini hama diruah hama kok hama tuh ini. Diruah hama, annar sarpe akaran ini muka ada, eka waya atteka muka uhari hira, hira kalla dala, ini beri no, ini gala geno. Anna diruah hama pilihan dewa upamawa ini metan dewa niwata ragin tienno. Diruah hama katahari na wage, krodhya katahari na wana. Ini mekentna krodhya ta aramunu no de. Krodhya ta aramuna khari ta gattu e kapi jadi wada tot, eka dirga kalyak samsari e tula gati gati yana wana. Paligani maadi wase. Namun krodhya aramuna baha sitinya tahari kenat, anne kara hewa dhamma wage. Arat gota devini upamawat, ita amakna vedagat. Dan sarabhya ta eka hewa ariya ta pas te, aduma kutne, gaduma kutne, etara kutne, metara kutne. Mami kutne, emana tam, akilok ta bahira beze kutne. Hewa e daapu tenama. Eka ta kisi samman deyakne. Anne itu kota budhi janan mahan terjadi upama orang yang berulang hita agan pulua. Itu pertengahan sarpa visi. Ani pertengahan dharma anu pulua yang berulat kalpana. Kalau ni urag sutre mega thau tuling apa hita agan pulua. Ni api jadi bagatu ekrodha adi dewa tuling tiene samsara itu bandhana. Ekatah hari hati anne ibani midena. Itu kota arai itu nama samai bimukti hati ini. Ini jadi budhi janan mahan jadi samsara tawasta orang dakwati benawa. Krodha Deng api saman ning hitan ning krodhya pilibandawa ika rawi deka sutri ke dakpi ning shakta devendra avila budhu piyanan mahanse geng gathavali ngasu prashnya khetite sandahan wenawa kumak sinda damada kenek sapase nidanne kumak sinda damada me sindimenda kumak sinda damimada satna gautamayan wahanse Emana tak kuat minasi kiri, mesti kalau tu melayan manusia persanta agaran. Budhi tiangan manusia dengan pilih tura, krodhya cinta demi ini, kene sanasi ini nidan. Krodhya paling ini menjadi krodhya atulah tinma sanasi dawa ini menu. Iba game, visa mulak keti, mihiri u agaeti. Apa kira nama upama apa kira nama? Mula visa agar rasa krodhya, krodhya sebab mula visa. Namun agar rasa nisa kata tegan na, namun mula visa nisa, eka tuling duduk tepat teno. Anu ini kalau budu piyana mahan cetana kianye, krodhya pilihan dewa kianye, eka sebahaya mula visa agar rasa. Itu kota mewah matre tiaga na pulau mei pinna tuh. Mula visa agar rasa nisa kaya, mula visa nisa amaru tepat teno. Anu ini bandu ye krodhya ini, mama bina segeran na kila kianye, saturan nabe, eka teh itu naramuna nabe. Atulah ini krodhya, menatang ini tujuan yang awe, ini kata ini krodhya atulah ini sanksin doa gan. Sila orang ini budhi piana mahasiswa ini kut tawas tal, dengan upama, itu adalah mahapuduma video upama wad dengan, ini kata kene kut hita gan nat teri amaru tan, demi kali samar bintai ini ahana kut bayi hiti no, ini kata sanggaya wan sila, pilih mandiri kita orang suka kata sanggaya wan sila kene kut dipu upama wad, ini kata niter kope itu paten sanggaya wan sila kene kut. Budhi piyanan mahasiswa ini memang prakarsa akan nama mahanini yang kisi biksu akadem nanti yang kisi kene kute kene kuge angka pasangga apa adi me huru avilla bihitamu me huru mahami minimar na huru avilla dayat tiya taking atta kapana aranikan kotele kat atu batu kapana lagi ekali ekali kapana Ini mah kapan awas tahu edit, sihat dosa keragat terus krodhaya, ini tenetta magi amusha ataunya amu hasilnya kini kini, magi maafiya na kini maafiya na awa aja itu virudhaya na kini, kira ini jadi budhi piyanan mahase, kita amat mau perih mamat temen krodhaya, pelibanda krodhaya samsidewa agini mah pudum aku mau awat dia tienno. Madurwe kaya taraha ane wana, arah video itu daya tiya taking kaya kapan kotor kohon ada ibasan. Kuhumat, ibu sih macam sebab itu, taraha hitar mana kerana, si taraha hitaran dewa gani kuhumat, dewa itu, panjang kerana kuhumat kini perasaan yang kahat, tino. Namu,
බුදු පියාණන් වහන්සේ උපරිම මට්ටමේ නේදෙන උපමාව අතීතේ සංඝයා වහන්සේලා ප්‍රායෝගික වශයෙන් පාලිච්ච කර බව අපට පෙනෙනවා. ඔය තේර ගාථාදී ඒ කාලේ සංඝයා වහන්සේලා කැලේට යනකොට ඒ පොත් පුස්තකගෙන ගියේ නැහැ. ඒ වෙනුවට භාවනා කරන්න යනකොට ඒ මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දීපු සමහර උපමා හිතේ දරාගත්තු බව පෙන්වන් කරනවා. ඒ කාලේ ඇතැම් ඒ ගාථාවලින් මෙන්න මෙහෙම කියවෙනවා. උපජ්ජතේ සතේ කෝධෝ ආවජ්ජ කපචූපමං. ඉතින් ඔබ තුල කෝපය ඇති වුණොත් ඔන්න මතක් කරගන්නේ කකචූපමාව. කකචූපමාව කියන්නේ කියත් උපමාව. කියත් උපමාව. බුදු පියාණන් වහන්සේදී කියත් උපමාව මතක කරගන්නේ ක්‍රෝධය ආව හැටි. අඩු ගන්න ඒකට සිහිය යොදනකොට ක්‍රෝධය ටිකක් හරි අඩු වෙනවනේ. දැන් අර අපිට අර මේ කියආපු මේ ධර්මෝපදේශ මොහොතකට ඒවා සිහියට නංවනකොට අර ක්‍රෝධයට යෙදුන සිත් ටිකක් හරියෙන් මර්ධනය වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි මේවා ජය ගන්න ඕනේ. ඒකෝට මේවා ප්‍රායෝගික වශයෙන් අපි කල්පනා කරලා බලනවා. එදිනදා ජීවිතේ කාටත් වැදගත් දේවල් කාටක් තියෙන ප්‍රශ්න ඉතින් මේවා සාධාරණ කෝප ආදී වශයෙන් නොයෙකුත් විදිහ හේතු දක්වලා මේවා තවදුරටත් ගෙන යාම නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වන මේවායි අපි සාංසාරික විපාක රාජ්‍ය ගැන කල්පනා කළා අපි එන නොයෙකුත් විදිහ ප්‍රශ්න තියෙනවා නමුත් අපට වග කියන්න වෙනවා අපට සංසාරේ නැවත නැවත උපදින්න වෙනවා නම් අපිට තියෙන ಜಾති ප්‍රශ්නේ ඒකයි කොච්චර අනේක වාරයක් අපට මේ උත්පත්ති ලබන්න වෙනවා මේ සංසාරේ අන්න එතකොට ඒ අපේ විවිධ જાතින් වල උපදින්න සිද්ධ වෙන බව කාරණා ඒක තේරුම් ගන්න ඒක තුලින් අපිට මේ විපාක විඳින්න සිදු වෙනවනම් අපි මේ ක්‍රෝධේ වෛරය ආදී සංසිඳවා ගන්න ඕන කියන හැඟීම දා ගන්න ඕන. එතකොට මේ කිව්ව තරම් මේක ලේසි නෝවේ. ඒකට බුදු පියාණන් වහන්සේ ඒක නිසා ප්‍රමාණිකූල හික්මීමක් පෙන්වන්න කරනවා. ඒක තියෙනවා මේ අපි කවුරුත් නිතර අහන්න ලැබෙන නිතර සත්‍යඥානා කරන කර්මීය සූත්‍රයේ. මහා පුදුම සූත්‍රයක් ඒක අපිට දැන් නිතර අහන්න ලැබෙන නිසා ඒක අගේ සමහර කෙනෙකුට ඒක ආගයක් නැහැ ඒක ගැන හිතන්න පිළිමින් නැහැ ඇසී මාත්‍රයකින් අපේ ළඩ සුව වෙනවායි ඒ විදිහට දැන් පිළිත් කියලා අපි හිතාගෙන ඉන්න සමහර සූත්‍රවල අඩංගු වෙන ගැඹුරු අදහස් යන කෙනෙක් හිතන්නේ මොන්නේ ඒකේ සද්දෙට විතරක් සෑහීමකටපත් වෙනවා අත වශයෙන් කර්මීය සූත්‍රය නම් හරි ආකාර සජ්ජායනා කරනවා නම් ඒකෙන්මත් හිත නිවෙනවා භාෂාව නොදන්න කෙනෙකුගේ පවා ඒ තරම් පුදුම විදිහට ඒ ගාථාවේ ඒ සූත්‍රය තිබෙන්නේ නමුත් ඒවායි තිබෙන අර්ථය හරියට නුවණින් කල්පනා කරලා බලනවා නම් ඒ තුලින් ඔන්න හුඟක් අර Tamanta මෛත්‍රීමේ ආකල්පයක් ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා මේ භාවනාව කියන වචනේ මේ කාලේ සමාජයට රුචි නැත්නම් හිතා ගන්න තියෙන්නේ අපි මේ කෝපය ජය ගන්න නම් අපි කරගන්න ඕනේ මොකක් අපි ඇති කරගන්නේ මොකද්ද මෛත්‍රීමේ ආකල්පයක් ඇති කරගන්න ඕනේ අපේ ආකල්පය අනුව තමයි අපේ ක්‍රියාකලාපය දැන් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනකොට අපි ඒකට ප්‍රතිචාරය දක්වන්නේ අපේ ආකල්පය අනුවයි ඒකට අපි මෛත්‍රීමේ ආකල්පයක් සකස් කරගත්තොත් කල් තබා අපේ ප්‍රතිචාරය අර දැඩිව ක්‍රෝධ සිත් ඇති කරගන්න පුද්ගලයාට වඩා වෙනස් වෙන්න පුළුවන් අන්න ඒක දැනගෙනයි එතකොට අපි මේ ඒ විදිහේ ආකල්පයක් ගොඩනගා ගැනීමට ඇත්ත වශයෙන්ම මේ කර්ණීය සූත්‍රයේ මුලින්දල කෙසේ වෙතත් අපි විශේෂයෙන් මේ අවස්ථාවේ දක්වන්න කල්පනා කළා කර්ණීය සූත්‍රයේ ඉතාමත්ම සාරවත් හැටියට සැලකිය හැකි ඒක අපි අර සින්දුරම් කියලා කියන්නේ අන්න ඒ වගේ ඉතාමත්ම වටිනා වචන කීපය මතු කරලා ඒක ගැන මේ පින්වතුන්ගේ හිත තුළට යම් කිසි අදහස් කීපයක් දෙන්න ඇත්ත වශයෙන්ම කර්ණීය සූත්‍රයේ මැදක් කරේ හරියට මැද හරියේ තිබෙන මෙන්න මේ විදිහේ පාඩයක් සුඛිනෝවා කේමිනෝ හොන්තු සුඛිනෝ හොන්තු කේමිනෝවා යේකේති සබ්බේ දත්තා භවන්තු සුඛිතාත්තා සියලුම සත්ත්වයින් සුඛිනෝ කියලා කියන්නේ සුවපත් වූ අය වෙත්වා කේමිනෝ කියලා කියන්නේ ආරක්ෂා උවදුරු රහිත එහෙම නැත්නම් රැකවරණ ඇත්තෝ වෙත්වා සුඛිනෝවාන්තු කේමිනෝවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා ඊළඟට සියලු සත්ත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ඊළඟට දක්වනවා ඒ සුවපත් සියලු සත්ත්වයෝ කියන එක එහෙම නැත්නම් සියලු සත්ත්වයෝ සුවපත්ත්වා කියන එක තුලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක පැහැදිලිව විවරණය වෙන පාඨ කීපයක් සඳහන් වෙනවා යේකේති පාණ භූතත්ථි සතාව තාවරාව අනවතේසා දීඝාවා යේ මහන්තාවා මධ්‍යමා රක්ෂකානුත චූඩා දිඨාවා යේවා දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේතිවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා එතන අපිට පේනවා ඒ ලෝකේ සියලු සත්‍යා කියන එක බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන පුදුමාකාරය ඇත්ත වශයෙන් කියනවා නම් මුළු ලෝකයේම සමස්ත පහකට කියලා කියන්නේ සමස්ත කියලා කියනකොට ඔක්කොම අයිති. ඒ විදිහේ කොටස් පහකට එතන දක්වලා තිබෙනවා. මේකේ කිපාණ භූතත්ටි ඔන්න පළමුවෙන් කියන සමස්තේ මොකද්ද? තසාවා තාවරාව අනවතීසා. තස කියලා කියන්නේ තැතිගත්.
තාවර කියලා කියන්නේ තැති නොගත් එහෙම නැත්නම් තහවුරු තාවර කියන එක දන්නවනේ තැතිගත් කියන එකට විරුද්ධ අර්ථයයි තතාවා තාවරාව අනවශේෂ අනවශේෂා කියන පදෙන් අන්න අර සමස්තයක් බව පෙන්වුම් කරනවා මුළු ලෝකයම බෙදෙනවා තැතිගත් තැති නොගත් වශයෙන් ඒ දෙකට ඉතින් මේක සමහරුන් තේරුම් කරන ওই සමහර ශාස්ත්‍රීය විවරණ තුලින් මේ මායේ ප්‍රායෝගිකාගේ ගිලී ඉලන බව පේනවා සමහර ශාස්ත්‍රීය අන්දමින් මේවා විවරණය කරන අය දැන් කිසි කෙනෙක් පෙන්වන්න කරන්නේ මේක තක කියලා කියන්නේ මේ රහත් නොවූ හැම දෙනාම තැතිගත් රහතන් වහන්සේ තැති ගන්නේ නැහැ ওই විදිහට දෝරනවා නමුත් ඒකේ දිනදා ජීවිතය අර්ථවත් වෙන්නේ නැහැ අපිට ඒ අවස්ථානුකූලව මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන දැන් අපි උපමාවකට දෙනවා නම් ගැණදීගුගේ කටේ මීයක් ඉන්නකොට ඒ මීයා පිළිබඳව සමහර විට අපිට මෛත්‍රිය වගේ දෙයක් ඇති වෙනවා ගැණඩියට ගහලා මීයා බේර ගන්න හිතෙනවා අන්න ඒවයි කල්පනා කරන්න ඕන දැන් මේ අවස්ථාවේ ඇකිට ගැණඩියා තක මීයා තක ගැණඩියා තාවර ගැණඩියා හොඳට අයියෙන් අල්ලගෙන ඉන්නේ අර මීයා යන්න දෙන්නේ නැති තරමට නමුත් අපට අයිතියක් නැහැ අර අනවශේෂා කියලා තියෙන පදිය නිසා තක තාවර දෙගොල්ලටම අපි මෛත්‍රිය යෙදිය යුතු නිසා අනියම් මාර්ගයකින් හිංසාවකින් අර මීයා බේර ගන්න උත්සාහ කිරීම. ඒක නිසා එක්ක උපේක්ෂාවේද එහෙම නැත්නම් මෛත්‍රීසිත ඇතැම් විට අපිට කයින් කරන්න බැරි දේවල් පිරිසුදු මෛත්‍රීසිතක් යොමු කරලා සිද්ධ කර ගන්න පුළුවන්. මෛත්‍රිය දිනු කර පුද්ගලයාට. සමහර විට මෛත්‍රීසිත තුළින්ම ඒක ජය ගන්නත් බැරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕ මේවා මෙතන මේ අවස්ථානවල අපිට හිතා ගන්න පුළුවන් මුළු ලෝකයේම තතතාවර කියලා බෙදයකට බෙදන්න පුළුවන්. එහෙම ගත්තාම එයා එදිනදා ජීවිතේක ඉතාමත්ම අර්ථවත්. තතාවා තාවරාව අනවදීස. ඊළඟට දක්වන්නේ දීඝාවායේ මහන්තාව මධ්‍යමාරාෂ්ටක අංග තුලා කියලා දක්වන්නේ ඒ ශරීර ප්‍රමාණිය අනුව. දික්ඛෝ දීඝාවා මේ මහන්තාව දික්ඛෝ මහත්තෝ ඊළඟට කෙටි කොටවෝ ඉතාමත්ම සියුම් හෝ ස්ථූල හෝ ආදී වශයෙන් ওই විදිහට මධ්‍යම ප්‍රමාණිය හෝ ඒ ශරීර ප්‍රමාණිය අනුව. දීඝාවායේ මහන්තාව මධ්‍යමාරාෂ්ටකාණුක තුලා ඊළඟට තව සමස්තයක් දක්වනවා මේ දෙවෙනි සමස්තය දෙවෙනි සමස්තය දික්ඛාවා ඒව අදික්ඛා දුටු සානු දුටු දුටු සත්‍යයත් නුදුටු සත්‍යයත් මේකට මෛත්‍රිය ඒ ඇයට අවිශේෂයෙන් ඒ ඔක්කොම එකතු කරලා දික්ඛාවා ඒව අදික්ඛා ඊළඟට යේච දුරේ වහන්ති අවි දුරේ මේ ළඟ පාත සිටින අය පමණක් නෙවෙයි නුදුරේ සිටින අය පමණක් නෙවෙයි දුර සිටින අය යේච දුරේ වහන්ති අවි දුරේ ඊළඟට භූතාවා සම්භවේ ජීවා ඒ පද දෙකක් ශාස්ත්‍රීය අන්දමින් සමහර කෙනෙක් නොයෙකුත් ආකාරයට තෝරනවා අපිට මේක එදිනෙදා අර්ථවත් වෙන ආකාරයට තේරුවා භූතා සම්භවේසීවා කියලා කියන්නේ දැන් භූත කියලා කියන්නේ මේ ලෝකයට උපන් සත්වයින් සම්භවේසී කියලා කියන්නේ උපදින බලාගෙන ඉන්න සත්වයින් අපිට මේක ඉස්සර ගන්න පුළුවන් මව් කුසක ඉන්න දරුවකු ඊළඟට විතරයක සිටින කුඩා සතෙක් ඒවා දැන් කාලේ ඒවා ගැන හිත යොදන්න වෙලා තියෙන්නේ ඒවා ගැන මෛත්‍රිය නැති නිසා තමයි ওই ප්‍රශ්න සමාජයේ අහන්න ලැබෙන්නේ එතකොට ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් අර භූතාවා සම්භවේසීවා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මුළු සමස්ත පහකට බෙදලා සබ්බේ සත්තා භවන්තු පිටත්තා අන්නේ සියලු සත්‍යෝ සබ්බේ සත්තා භවන්තු පිටත්තා ඊළඟට ඊටත් එහාට යනවා බුදු පියාණන් වහන්සේ මහ පුදුම විදියට න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ථේ නං කංචි න පරෝ පරං නිකුබ්බේත තමා පිළිබඳව පමණක් නෙවෙයි මෙතන කියන්නේ අනිකතු අනික තවත් කෙනෙකුට මේ තමන් පිළිබඳව නෙමෙයි වෙන කෙනෙක් තව කෙනෙකුට අවැඩක් අයහපතක් වංචා ආදියක් නොකරේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්නවා න පරෝපරං නිකුබ්බේත ඊළඟට නාති මඤ්ඤේත කත්ථේ නං කංචි කොතැනකව කිසිවෙක් හෝ තව කෙනෙකුට ආමන් නොකරේවා ඒ පිරිසුදු මෛත්‍රී සිතේ ස්වභාවයයි සාමාන්‍ය ලෝකයා තමන්ගේ සතුරෙකුගෙන් පිළිගන්න ඉදිරිපත් නුනොත් මොන කරදරේ බාහිර කරදරයකින් හරි සතුට විඳිටපත් වෙනවම සතුට වෙනවා. ආ එයාට දෙවන්න විපාක දුන්න ඔය ඔය තේන්නේ නැහැ. එයාට සිද්ධ වුණා කියලා සතුට වෙනවා. ඒක තුලින් සතුටක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් හේතනත්තට වෙන කෙනෙක් ලවා එක කරන්න සලස්වනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ලවා සිදු වුණොත් ඒ ගැන සතුට වෙනවා. මෙතන තිබෙන පිරිසුදු මෛත්‍රිය මොකද්ද? අර බාහිරව ලෝකයේ මෙවැනි ගැටුම් මෙවැනි දේවල් මට මා නොදකින්වා කියලා හිතනවා. සතුරා නොදකින්වා නෙවෙයි ඒ විදිහේ දේවල් වෙයි සිද්ධි මට නොදකින් මා නොදකින්වා කියලා ඒ මා පිරිසුදුමයි තීසිතෙන් හිතෙනවා න පරෝපරං නිකුබ්බේත අනිකකු එහෙම නැත්නම් වෙන කෙනෙක් එකකු අනිකකුට පීඩාවක් නොකිරේවා එහෙම නැත්නම් අවේඩක් නොකිරේවා කිසිම තැනක කිසිදු කෙනෙක් පුත ආමන් නොකිරේවා නාතිමන්නේත කත්තිනං කංචි ඊළඟට ඒ විදිහටම කියාගෙන යනවා ඥාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡෙය්‍ය ධාරෝසනා කියලා කියන්නේ රොස් පරොස්.
සස්පරස් බලකින් හෝ පටිග සංඥා ගැටීම් අදහසකින් හෝ යාරෝහණ පටිග සංඥා නාඤ්ඤෝ අඤ්ඤස දුක්ඛ මිච්ඡේය ඒත් අනිකෙක් ගැනයි තාම කතාව අනිකෙක් අනිකෙකුට අනිකෙක් අනිකෙකුට අනිකෙක් අනිකෙකුගේ දුක නොකැමැති වේවා ඒ කියන්නේ දකින්න කැමති නැ දෙන්නේ එකිනෙකාට විරුද්ධ වීම පවා ඒ තමයි පිරිසුදු මෛත්‍රී හිතක් නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය ඔන්න ඔක්කොම කියලා ඉවරලා තමයි ඊළඟට දෙන පුදුම උපමාව. ඒක ඉතින් මේ මෑණිවරුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම සමාජයේ ඒක දැන් මේ කාලේ කියන්නත් වෙනවත් ඇති. මාතා යථා නියං පුත්තං ආයුතා ඒක පුත්ත මනුගක්කී යම්සේ මව් කෙනෙක් තමාගේ කුසෙන්ම උපන් එකම පුතෙකු එකම දරුවෙකු ආරක්ෂා කරන්නේ ආයුෂයෙන් තමගේ ආයුෂයෙන් තමන් දිවිදී එන් ඒ බඳු සිද්ධි සලාතුරකින් නමුත් අසන්ත ලැබෙන සමාජයේ දරු ප්‍රතිවිත්‍ය අවස්ථාවේදී දෙදෙනාගේම ජීවිතය පරිදි නෑ බොහොම භයානක අවස්ථාවක් ආවම සමහර මව්වරු කියන මම මෙරණට කමක් නෑ දරුවා බේර ගන්න කියලා. අන්න ඒ විදිහේ පුදුම මෛත්‍රීසයක් මෙතන කියවන්නේ ආවිසායක පුත්ත මනුරක්ෂේ ඒවම්පි සබ්බ බුතේ. වන්නේ එතකොට අවසානයේ බුදු පියාණන් වහන්සේ උපමාවක් දීලා ඒවම්පි එතනින් ඒක කෙලවර කරන්නේ නෑ. ඒ පෞලයට පමණක් සීමා කළා. ඒකයි අපි කිව්වේ මේ පෞලේ ඒකකයේ කරගෙන ඒක නිදර්ශනය කරගෙන ඒවම්පි සබ්බ භූතේතු මානසං භාවේ අපරිමාණ අන්නේ කියා කුකුමාවට අනුව එසේම සබ්බ භූතේසු සියලුම සත්වයින් කෙරෙහි මානසං භාවේ අපරිමාණ අපරිමාණ ආයි පරිමාණයක් නෑ ඒකට සීමාවක් නෑ ඒකට මේ මගේ පවුලේ අය විතරයි මගේ නෑයෝ පමණයි අපේ ගමේ අය පමණයි අපේ රටේ අය පමණයි අපේ ලෝකයේ අය පමණයි ඒකක් නෙවෙයි මේ යම් සාක්ෂත්වලවල් තිබෙනව නම් ඒ වගේ නම් කින් කියන්න ඕනේ නැහැ. නමුත් මේවා මේ වචන තුල තියෙන ඔක්කොම. දැන් මේවට විවරණ සමාජික ශාස්ත්‍රීය වශයෙන් මේවට පිටු ගණන් කියන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම අර හදවතට ලංව මේ හදවතට ලං කරගත්තට පස්සේ මේකට අමුතු විවරණ ඕනේ නැහැ. දැන් මව් කෙනෙකුට ඒ දරුවෙකු පිළිබඳව තිබෙන ඇල්බ ගැන ඕක ගැන පොතකින් පොතක් ලියන්න පුළුවන්ද? අන්න ඒ වගේ දෙයක් නේද තියෙන්නේ. ඒ උපමාව හිතට කාලාද්ද ගත්තා නම් ඊළඟට තියෙන්නේ උපමාව අනුව අර ආකල්පය අන්නමයි කීමේ ආකල්පය. උපරිම මට්ටමේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් මේකට මුළු ලෝකෙම කිසිම ශාස්ත්‍රවේදකු ඥානයෙන්වත් ওই විදිහේ මෛත්‍රියක් ප්‍රකාශ වෙලා නැහැ. මාතා යථානියන් පුත්තං ආල්කායක පුත්තමන් රැකේ. ඒවම් පිසබ්බ භූතේසු මානසං භාවය අපරිමාණං. ඊළඟට මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සංභාවය පරිමන ඒක තව දුරට තව ධාරණය කරනවා මුළු ලෝකය පිළිබඳව මෛත්‍රීමේ මනසක් නැත්තන්ට සබ්බ ලෝකස්මි මාන සංභාවය පරිමාණ අපරිමාණ වූ පරිමාණයක් සීමාවක් නැති මෛත්‍රීමේ සිතක් වඩන්නේ මාන සංභාවය පරිමාණ ඊළඟට දක්වනවා පිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඊළඟට දක්වනවා ඒක වඩන ආකාරය සිතගෙන හෝ පිට්ඨං චරං ඇවිදිමින් හෝ නිසින්න හිඳගෙන හෝ සයානෝ හාන්සියලා හෝ මේ කියන සතර ඉරියව්වෙම යාවතස්ස විගත මිද්දෝ නින්දට වැටෙන තෙක් නින්ද යන තෙක් නිදිමත ඇවිල්ලා එහෙම නැත්නම් හුඟක්ම වෙහෙස වෙලා නිදිමතට වැටෙන තෙක් නින්දට යන තෙක්ම ඔන්න මුළු දවසම පවා මේක වැඩි විය යුතු බව. අන්න එහෙම වැඩි වීම ගැන කියන්නේ කොහොමද? ඒතං සතින් අදිස්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාව. ඒතං සතින් කියන එකෙන් අපිට පේනවා මෛත්‍රීමය සතිය. දැන් සතිය කියන එක මේ පින්නතුනේ භාවනා කරන පින්නතුන් බොහෝ විට දන්නවා සතිය කියලා කියන්නේ සීය. සීය පැවැත්වීම. එදිනෙදා සීය පවත්වන්න පුළුවන් ඒ ඉරියව් පැවැත්වීම පිළිබඳව තවනිකුත් කාරණා පිළිබඳව සීහි නුවණින් කරන්න පුළුවන්. මෛත්‍රී අර විදියට අපරිමාණ තත්වයට දිනු කරගත්තු හිතක කොටිම කියතොත් මෙත්තා චේතෝ විමුක්ති කියලා කියන මෛත්‍රියෙන් හිත විමුක්තව. මෛත්‍රිය ඒ විදියට හිත විමුක්ත වෙනවා කියලා කියන්නේ චේතෝ විමුක්ති තත්වයට පත් උනේ මෛත්‍රී සිතට බිත්ති නැහැ. තාප්ප නැහැ. වැටගඩුලු නැහැ. අන්නේ විදියට ඊළඟට පවුරු පදනම් නැහැ ඒවට. ඒ ඔක්කොම බිඳගෙන මේ මෛත්‍රී හිත පැතිරෙනවා. අන්නේ විදියට එතකොට මේ අපරිමාණ මෛත්‍රිය. ඒ විදියේ මෛත්‍රී සිතක් ඇති වෙනාට ඒසං සතින් අදිත්තේය. එදිනදා සතිය පවත්වන්නේ මෛත්‍රියත් එක්කයි. කිසි බරක් නැතුව මෛත්‍රීමේ අදහසකින්. ගමන් බිමන් අනිත් හැම කටයුත්තක්ම මෛත්‍රී හිතත් එක්ක කියන්නේ. එතකොට අන්න ඒ හිතට හොඳට පුරුදු වුණා. හිතට ඒක ජීර්ණ වුණාට පස්සේ ඒකත් එක්කම සතිය යනවා. කිසි කරදරයක් නැතිව. දැන් අර අපි උපමාවට කියනවා නම් උපැස්සු වෙලක් පුරුදු කුණු කෙනාට ඒක තියෙන බවවත් ඇටහීමක් නැහැ. නමුත් කරදරයක් නැතුව ඒකත් ඒක ආශ්‍රය කරගෙන බලනවා. ඒ වගේම මෛත්‍රීමේ ආකල්පයකින් ලෝකේ දිහා බලන්න පුළුවන්. ලෝකේ ක්‍රියාකාරීත්වයකට එදිනදා අපි හිතමු රැකී රක්ෂා ආදී කටයුතු භාවනාවට ඉඳ නැtei කියන පින්නතුන්. දැන් මේ පින්නතුන් තම තමන්ගේ එදිනදා ජීවිතය සඳහා මේ පුත්‍රකී ආරක්ෂාවල් කරනවා. ඒවා තුල බැරිද මෛත්‍රිය වඩන්න?
ඒ කරන දේවල් වලට මාසයේ අවසානයේදී ප්‍රතිඵල ලැබෙනවා තමයි. ඒ විකුණන බඩුවට යම් කිසි ඒ පරිභෝගිකයා මුදලක් දෙනවා තමයි. නමුත් ඊට වැඩි දෙයක් අපට පුළුවන් ඒ දෙන්න මෛත්‍රී හිත තිබෙනවා නම්. ඒ දෙන ඒ බඩුවට වඩා වටින දෙයක් අපි නොපෙනී දෙනවා. මෛත්‍රී සිත, මෛත්‍රී ප්‍රාර්ථනිය. යහපතක්ම වේවා. සුවපත් වේවා. තමන්ගේ දෙයක් හැටියට එතෙන්දි දෙන්නේ. තමන්ගේ දෙයක් හැටියට කියලා කියන්නේ අපි හිතමු යම් කිසි කෙනෙකුට ආහාරයක් දෙන්න තියෙනවා. අපි හිතමු ඔන්න හෝටලයක රස්සාවක් කරනවා. හෝටල් සේවකයාට තියෙන්නේ ඒ ආහාර ටික දෙන්නේ වෙන මිනිස්සයට. නමුත් ඒ මිනිස්සයා එනකොට දකිනවා බොහොම වෙහෙස වෙලා අපිපාසයෙන් දුකට එන්නේ. ඉතින් ඒ තමන් කරන්නේ ඇත්ත වශයෙන්ම ඒක ගෙනල්ලා දෙන එක විතරයි. ඒ බඩු තමන්ට අයිති නෑ. නමුත් මෛත්‍රී සිතෙන් දෙනවා නම් අන්න ඒ වෙලාවේ අර වැටුපට වැඩි වැට දෙයක් ඊතනත් ආගේ කැටියට එකතු වෙනවා මෛත්‍රී සිත. අන්න ඒ විදිහට එදිනදා ජීවිතේ අපි හිතමු ගුරුවරුන් නම් ගුරුවරිය නම් ඉගැන්වීම. එතනත් ඒ වැටුප නෙමෙයි බලන්නේ. අපි හිතේ ගුරුවරුන් නම් ඒ විදිහටම තමයි ජීවත් වෙන්නේ ඇත්ත වශයෙන්ම තමන්ගේ ඒක නියම ඒ වෘත්‍ය රස්සාව නෙවෙයි. ඒක තුලින් අර ඒක ධර්මමය වශයෙන් ධර්මයට නඟලා ඒක තුල ලෝකයේ යහපත. ඉතින් මෙතනත් මේ කියන්නේ අර තමන්ගේ ඒ මව් කෙනෙක් තමන්ගේ දරුවා ගැන හිතනා වගේ ඒ විදිහේ මෛත්‍රීමේ ආකල්පයකින් යුක්තව එදිනදා කටයුතු කරනවා නම් රැකී රක්ෂා කියන ජාතිය එතකොට බරක් නෙවෙයි. දැන් සාමාන්‍ය රැකී රක්ෂා කියන එක මිනිස්සුන්ට මේක බරක්. මේක සෑල්ලුවක් වෙන්නේ පඩි දෙන දවසට විතරයි. නමුත් හැමදාම පඩි. හැමදාම පඩි ලැබෙනවා මෛත්‍රිය. මෛත්‍රීමේ ආකල්පයකින් ඒ කලීතු කටයුතු කරනවා නම් ඒ කියන්නේ මේ මුළු ලෝකෙට අපි හිතමු මේ රටට අපි හිතමු තමන් ඒ කරන කාර්යාලයේ කරන වැඩ ඒ පෑන හසුරුවන ආකාරය තුලින් මේ මුළු මහත් සමාජ තන්ත්‍රය සමාජ යන්ත්‍රය තන්ත්‍රය මේ යන්ත්‍රයක් නම් ඒකේ ඇණයක් නැති වුණ හැටිය ඒක නිෂ්ක්‍රිය වෙනවා. ඒක අපිට ප්‍රත්‍යක්ෂ අවස්ථාවල් වෙනෝනේ මේ වර්ජන කියන එක තුලින්. එතකොට මෙන්න මේ වර්ජන කෙසේ වෙතත් අපිට හිතා ගන්න තියෙන මෛත්‍රීමේ ආකල්පයෙන් වැඩ කරනවා නම් අර සමාජ තන්ත්‍රය යන්ත්‍රය ඒක හරියාකාර ක්‍රියා කරනවා තමන් සතුටු වෙනවා. ඒ යන්ත්‍රයේ ක්‍රියා කිරීමට ඇනේ මම සැපයුවා. ඒක වෙන මාන්නයක් ඉතික ගැනීම නෙවෙයි. කරන්නේ කොහොමද අර හිතට එකඟව මෛත්‍රී හිතකින් මේක කළ යුතු දෙයක්. එහෙම නැත්නම් පඩිය කාටවත් බලයට කරන දෙයක් පඩිය සලකාගෙන පඩියක් ලබා ගැනීමට කරන දෙයක් කියන හැඟීම මේ වෙලාව මොහොතකට හරි අත්හැරලා මේකෙන් මේක තුලින් මට පෙනෙන නොපෙනෙන පෙනෙන නොපෙනෙන ළඟට ඇවිල්ලා යම් කිසි ඊට පොඩි අතමාරුවක් දෙන තැනත්ට විතරක් නෙවෙයි පෙනෙන නොපෙනෙන අනන්ත ප්‍රමාණ සත්වයින්ට මේ මා කරන පොඩි සේවය තුලින් යම් කිසි අර්ථියාපු විදිය සුවපත් වීමක් වෙනවා කියන හැඟීම ඇති කරගන්නවනම් එතකොට ජීවිතය ඒ තුලින් විශාල පුදුම විදිය සැහැල්ලුවක් ඇති වෙනවා. අර බරක් නෙවෙයි, රාජකාරී නෙවෙයි ඒක. ඒක රජුරුව කියනවට කරන දෙයක් නෙවෙයි, තමන්ටයි කි දෙයක් ඒක. රාජකාරියක් නැහැ. මේක ඇත්ත වශයෙන් තමන්ගේ සාංශාරික විමුක්තිය ගැන හිතනවනම් මේකක්වත් රාජකාරී නෙවෙයි. හැම එකක්ම තමන්ටයි කි කාර්යය. මේ කර්මය, මේ කර්ම රෝගයෙන් මිදීමයි. එතකොට බුදු පියාණන් වහන්සේ අපට අන්න මතු කළ දෙන්නේ මේ අපට රෝගාබාධ, රෝගාබාධ පමණක් නෙවෙයි මෙතන හදිසි ආපදා. ඔය අපි ඇක්සිඩන්ට් කියලා කියන්නේ නොයිකුත් ඔය මේ එහෙම නැත්නම් මේ හදිසි අනතුරු කියලා කියන්නේ. ලෝකයේ හදිසි අනතුරු කියලා දෙයක් නැහැ. මේ ඔක්කොටම යම් කිසි හේතුවක් නිදානාවක් තිබෙනවා. ඒක කර්මය. බුදු පියාණන් වහන්සේ යම් සියුම් ආකාරයෙන් සමහරු කියන කර්මයන හැම එකටම කර්මයක් නැහැ කියලා. කර්මය නෙවෙයි හේතුව කියලා. නමුත් යම් කිසි සියුම් ආකාරයකින් මේ කර්මය මේකට සම්බන්ධව තිබෙනවා. මේ දීර්ඝ කාලයක් සංසාරයේ ජීවත් වෙන සත්වයා නොකරපු පාප කර්මයක් නැහැ. හොඳ කර්ම වගේම නාපාප කර්මත් කළා කියන ඒවා යම් යම් අවස්ථාවල කර්ම චක්‍රය අනුව මතුවෙනවා. ඒ වගේ නිදාණය හරියට පේන්නේ අන්න බුදු පියාණන් වහන්සේට අභිඥාලාභීන්ට. ඒක නිසා අපි හිතා ගන්න ඕන අපි මේ ජීවිතයේ ජීවෙන වෙන මොහොතක් පාසා අපි කරන්නේ මොකද්ද? අපි මේ මිනිස් ජීවිතය ලබා දුන්න පින් කුසල් ඒවා ගෙවා දමනවා. දැන් මේ සත්තාවක් කරන කෙනෙක් ඒ ගිය මාසයේ ලබාගත්තු ගැටුපෙන් ජීවත් වෙනවා ඊළඟ මාසය සඳහා හිතන්නේ නැතුව ඒ තැනත්තාට පසුතැවෙන්න වෙනවා. ඒ වගේ අපි මනුෂ්‍ය ආත්මභාවය ලැබුවා නම් මේ සංසාරේ අපිට යන්න සිද්ධ වුණොත් දිගට අර කියාපු විදිය භයානක කර්ම රෝග විතරක් නෙවෙයි නෝ තාබාද හදිසි අනතුරු ඕවා අප කරා එන්නේ මොකද? අන්න කර්ම චක්‍රය කරකැවිලා එන වෙලාව. ඒකට සූදානම් වෙන්න ඕන. සූදානම් වෙන්න නම් අපි නිදිපතා ධර්මානුකූල හිතක් තුන් යුක්තව ඒවා අඩු වශයෙන් ඒවායේ එන තෙරපීම අඩු කරගන්න. ඒවා එක්ක කර්ම සම්පූර්ණයෙන් අහෝසි කරගන්න. එහෙම නැත්නම් කර්ම ශක්තිය ගෙවා දැමීමට උපකාර වෙන්නේ කුසල් කර්ම. ඒක අර දැන් අපි අනුරුද්ධ හාමුදුරන්ගේ කතාවෙන් කිව්වේ ඒ දිවස් වෙන දිවස් ඇති අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර තමන්ගේ සොහොයුරියට දීපු වටපිළිවෙත තුල තිබෙනවා යම් කිසි ගැඹුරු රහසක්. මේ කර්ම රෝග සංසිඳවා ගැනීමට වටපිළිවෙත බව අවශ්‍යයි. වටපිළිවෙත ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාද කාලයක තුන්වන් පහළ මුඛාලයක ඒ ශාසනිකවත පිළිවෙත
මේ සුළු දෙයක් හැටියට සලකන්න බෑ. ඒ හැම එකක් තුලින්ම අන්න අර පුද්ගලියගේ කර්ම වේග සංසිඳවා ගැනීමේ ශක්තිය තිබෙනවා. ඒකයි අර රෝහිණියගේ සමේ රෝගිය තරමක් දුරට ඒකෙන්වත් සංසිඳුනේ අර අර කියාපු වතපිළිවෙත කියීමේ. ඉතින් අන්න ඒක නිසා අපි කල්පනා කරනවා අපි එදිනදා ජීවිතයේ ඥානවන්තව රුපියල් 7වලට සීමා කරන්නේ නැතුව අපට උපයාගත යුතු දෙයක් තිබෙනවා. ඒක නැති වුණ හැටිය මේ සංසාරයේ අත් වශයෙන්ම සමන්ත ඉතාමත්ම භයානක බලාපොරොත්තු නැති වෙලාවල්වල තමන් ලොකු බලාපොරොත්තු ඇති කරගෙන මේ ජීවිතයක් ගෙන යන්නේ. නමුත් හදිසි අනතුරු වගේ දේවල් සිද්ධ වෙනවා. ඒව යට තියෙන නරකේ ආපු කර්ම. ඒවට බෙහෙත් දන්නේ නැති නිසා ඒකේක අපිට බෙහෙත් නොදැත්තට කමක් නැහැ. බුදු පියාණන් වහන්සේ මෙතන පෙන්නුම් කළා තියෙනවා. මෙන්න මේ කර්ම රෝගය තියෙනකම් මේකට මේකේ නිදාන මේකයි යට තියෙන නිදානය. මේ සිත දූෂ්‍ය වීම ලේ දූෂ්‍ය වීමනේ මෙතන දිනේ සිත දූෂ්‍ය වීමයි. ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, නාවිදේ, නානාවිද 1500ක් කියලා කියන මේවා ගණන් බලපු අය කොහොම නමුත් මේ තරම් කෙලෙස් සාහියක් මේවා තමයි පැසව පැස සංසාරේ රූපමවමව මේවාට අදාළ අන්දමින් අන්ද්‍රියමවල, බීරමවල, කුරුමවල මේ ඔක්කොම මේ කර්මයේ හපංකම පෙන්වන්නයි මේ ලෝකයට ඒව පෙනිද්දි මේ එක්ක පුද්ගලයෙක් තව කෙනෙකුගේ වෙනස් වෙන්නේ මොකද? අර එක්කෙනෙක් රූප සම්පන්නව තව කෙනෙක් විරූපව රූප සම්පන්න කෙනෙක් හිටි ගමන් විරූප වෙලා අර කියාපු රෝහිණිය වගේ. මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න ඕනේ. මේකක්වත් ඇක්සිඩන්ට් නෙවෙයි. මේකක්වත් අනතුරු හදිසි අනතුරු නෙවෙයි. මේවා යට තියෙන කර්ම නිදාන. ඒත් බුදු පියාණන් වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවනම් ඒක තේරුම් අරගෙන දැන් මෙතන කියාපු විශේෂයෙන්ම ක්‍රෝධය, මාන්නය, එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව ආදී ඒ එදිනදා ජීවිතයේ බොහෝ විට මේ ගම්වල හිම දකින්න ලැබෙන මේ බරපතල ක්ලේශය ඒක මතුවෙන හැටි වහා සංසිඳවා ගන්න උත්සාහවත් ඉන්න ඕන. එතකොට අර ක්‍රෝධය සංසිඳවා ගැනීමට මෛත්‍රිය උපකාර වෙන්න වගේ ඊර්ෂ්‍යාව සංසිඳවා ගැනීමට මුදිතාව කියන ගුණය බුදු පියාණන් වහන්සේ මතු කළා කියලා තිබෙනවා. ඒකත් දැන් ගිහි ජීතරවල ජීවත් වෙන මව්පියන්ට ඒ මුදිතාව මතු කර ගන්න අවශ්‍ය නම් ඒක දිනු කර ගන්න නම් අන්න අර තමන්ගේ දරුවා පිළිබඳ හිතලා බලන්න අර කියාපු දරුවාම දැන් කිසි අවස්ථාවක ඉගෙන කියාගෙන රැකී ආරක්ෂාවල් කරන හොඳ තත්යකටපත් වුණා මේ දරුවා පිළිබඳ යම් කිසි මුදිතාවක් ඇති වෙන ඊර්ෂාවක් ඇති කරගන්නේ. නමුත් ඒ විදිහට තමන්ගේ දරුවා ගැන හිතුවත් අසල්වැසියා අල්ලපු ගෙදර කෙනා විභාගය පාස් කළා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වුණාම ඔන්න ඊර්ෂාවක් ඇති කරගන්න. අන්න අර මුදිතාව නැතිකම් අනේ මෙතන කියාපු න්‍යාය එතෙන් තත්ය දන්ට ඕනේ. මාතය අථානියම් පුත්තන් ආයසය පුත්ත මනුලක් හේතිව වගේ ඒවම් පිසබ්බ භූතේසු කියලා මෙතන කිව්වා වගේ ඒ වෙලාවේ හිතන්න තියෙන්නේ ඒ දරුවත් ඒ අහවලත් මෙන්න මේ විදිහට සුවපත් වෙනවා කියලා තමන්ගේ සැපයක් හැටියට හිතලා ඒකත් සතුටු වෙන්න ඕනේ. ඒකයි මුදිතාගුනේ. ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන්. ඒකට ලෝකයේ මේ අපට ප්‍රතිපුත්ති වෙන චිතුයින් තුලින් අපි පාඩම් ඉගෙන ගන්න ඕන. දැන් මෙතන අර රෝහිණී පිළිබඳ ප්‍රවෘත්තියෙන් අපි මේ පාඩම ඉගෙන ගත්තේ. අපාවට කොයි සුද්ධ දේවල් මෙයා සිද්ධ වෙනවා. මේ පින්නතුන්ටත් නිතර අහන්ට ලැබෙනවා. යම් යම් සිද්ධීන් එදිනදා ජීවිතේ මහත් බලාපොරොත්තු නැති විදිය දේවල්. මේවා යට තිබෙන කර්මත් ඉඳ හිටලා අනියම් මාර්ගවලින් හෝ යම් යම් ආකාරයෙන් හෙළි වෙනවා. ඒ අයගේ නරක ජීවිත නිසා කරපු අක්ෂල් නිසා මේ දේවල් වුණා කියන එක අර දැන් මෙතන කියවෙන කර්ම සරික්කතාව කියලා එකක් තියෙනවා. කර්මයට අනුරූපම විපාකය. රෝහිණියගේ කර්මයට අනුරූපම විපාකය. ඒකට අර උපමාවකට දැන් මේ කාලේ සමහරු කියනවා බූමරැංගිය කියලා ආයුධයක් තියෙනවා. ඒක ගැහුවාම කාට හරි ආපහු කරකැවිලා අතට එනවා. ඒ වගේ සමහර කර්ම ඒවා විපාක සමාකරා වෙනවා. අන්න ඒ විදිහ සිද්ධිය දින්දා ජීවිතය අපිට සිද්ධිය අසන්නටත් ලැබෙනවා. බරපතල අන්දමින් මේ පාප කර්ම කරන පුද්ගලයින්ට ඒවායේ විපාක එනවා. ඒ වෙලාවේ සතුට වෙන එක නෙවෙයි තියෙන්නේ පාඩමක් ඉගෙන ගන්න ඕනේ. මේක කාටවත් පොදුයි. අපි වුණත් මෙහෙම කරොත් මේකේ විපාක එනවා. අන්න ඒ විදිහට තමයි ඒකට ධර්මය අපි ජීවිතේට නම් කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ දේශනාව ආශ්‍රයෙන් මේ පින්නතුන් දැන් අර කරණීය සූත්‍රය මේ පින්නතුන්ට එදිනදා ප්‍රතිපුතා ඔය සම්නිවේද ඔය මාධ්‍ය වලින් අසන්නට ලැබෙනවා. නමුත් ඒකේ සද්දයෙන් පමණක් ඇහැණයකටපත් වෙන්නේ නැතුව යටත් පිළිසෙන් මේ කියපු වචන කීපයේ තියෙන ඒ පාඨ කීපය කියවෙනකොට ඒ වගේ පාළි වචන දුර අවබෝධයි. මේ කාලේ වැඩි මේවා පිළිබඳ භාෂාව පිළිබඳ වැඩි හිත යොදාන්නෙත් නැහැ. ඊළඟට අනිත් පැත්තේ තියෙන්නේ මේවා ගැන පමණට වැඩි දන්න අය මේවායේ ශාස්ත්‍රීය වශයෙන් කරුණු මතු කළා ඒවා තුල රැඳිලා ඉන්නවා මිසක් ඒවා ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගන්න ආකාරයකට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒකයි අවාසනාව. ඒක නිසා අපි මේ ප්‍රතිතා දුරට එදිනදා ජීවිතයේ මේ කියාපු පද පිළිවෙල අපි ප්‍රතිචීව අර යන්තම් මතු කළා දුන්නා කෙටියෙන් මේ අවස්ථානුකූලව සුඛිනෝ වා කේමිනෝ හොන්තු ඒ විදිහට දක්වලා ඊළාට සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා යේකේති පාන භූතත්ති සතාවාථාවරාව අනුශේසා දීඝාවායේ මහන්තාවා මධ්‍යමා රස්තකාන්ත තුලා දිඨාවා යේවා දිඨායේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේති වා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා
ඊළඟට ඒ වගේම නපරෝපරං නිකුබ්බේ සනාති මඤ්ඤේත කත්තචිනං සංචිබ්බ ආරෝහණ අපටික සංඥා නාන්‍ය මඤ්ඤස් දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත්තං ආයසායක පුත්ත මණ්ඩලක්ඛේ ඒවං පි සබ්බ භූතේතු මාන සම්භාවය පරිමාණ මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවය පරිමාණ උද්ධං අදෝච තිරියංච ඊළඟට උද්ධං අදෝච තිරියංච නැතරත් කියුණා උඩ යට උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ඒ කියන්නේ උඩ යට ඊළඟට සරස උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ඒ අර විදිහට අපරිමාණ භාවය එතන පින්නු කරා එකට අප අතහැරුණා එතන උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං උඩ යට සහ සරස අසම්බාධං කියලා කියන්නේ අන්න සම්බාධක නැති එතනින් තමයි අපිට කියන්න තියෙන්නේ අර වැට කඩුළු පවුරු පද නම් බිඳගෙන යනවා කියලා කියන්නේ උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ඊළඟට තමයි තිත්තං කරන්නේ තින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඔන්න විදිහට බුදු පියාණන් මහදී මහ පුදුමාන් දෙමි අර මෛත්‍රියේ ආකල්පයක් ගොඩනගා ගන්න ආකාරය එහෙම නැත්නම් මෛත්‍රියෙන් සිත විමුක්ත කරගත් ගන්න ආකාරය මෛත්‍රියෙන් සිත විමුක්ත කර ගන්නවා කියලා කියන්නේ මොකද්ද මෛත්‍රී දේශයක් ප්‍රෝධයක් ඇති උනායි කියලා කියන්නේ ඒක ගිහිල්ලා තමන්ගේ හිත ගිහිල්ලා කාගේ හරි හිතක ඇනිනවා තවත් කෙනෙකු පිළිබඳ ඒ හිත ඇනිනවා ඇනුනට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද එතනම හැපි හැපි තියෙනවා ඒකට තමයි පටිඝ කියලා කියන්නේ ප්‍රෝධයක් ඇති උනාම ඒකේ ඊළඟට තියෙන තරහ පිරිමහ ගන්න ඕන පටිඝය කියලා කියන්නේ ඒකටයි පලි ගන්නවා පලි ගැනීමක අපදාවක් ඒකේ සීමාවක් නැහැ. මොකද පලි ගන්න පලි ගත්තාම මේ පුද්ගලයා නිකන් ඉන්නෙත් නැහැනේ. ඒකට අපර හොඳටම නිදර්ශනය අපි දන්නෝ මේ සීලගානික ජාතක ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ බෝධිසත්වයන් එළියෙන් වහන්සේ ඒ තමන්ගේ අධ්‍යක්ීමෙන්ම දේවදත්ත ස්තවිරයන් ආශ්‍රයෙන් තේරුම් ගත්තා මේ ක්‍රෝධී තිබෙන මේ පටිඝේ තිබෙන මේ භයානක විපාක. අන්න එතකොට අනේක අනුව අපි කල්පනා කරන්න ඕන මේ විදිහේ දේශසිත අපි අතුලිතින්ම සංසිඳවා ගන්න ඕන. ඒකට ඒවා බාහිර වශයෙන් සංසිඳවා ගැනීම උපාය මාර්ග සොයන්නයි ලෝකයා නොයෙකුත් විද්‍යා ආයුධ සොයන්නේ. මේක අතුලිතින්ම සංසිඳවා ගන්න නම් අන්න බුදු පියාණන් මහසී කියපු ධර්මයේ ධර්ම උපදේශ තමයි අපි බලන්න ඕනේ. අනේ දෙක කල්පනා කරගෙන එතකොට මේ පින්නතුන් අද මේ වටිනා දවසේ තමලමුත් යම් කිසි ශීලයක් සමාදන් වෙන ශීලිය කියලා කියන්නේ කය වචන හික්මවා ගැනීමයි ඒ හික්මවා ගැනීම තුළ තිබෙන සමාජයේ පිළිබඳවත් යම් කිසි යංගීමක් තමන්ගේ සංවරය පමණක් නොවේ සමාජයට හිංසාවක් නොවන ආකාරයට අමුතුවෙන් කියන්න ඕනේ ශික්ෂා පදයක් විග්‍රහ කළ බලනකොට පේනවා කය වචන හික්මවා හික්මවා ගැනීමෙන් සෑහීමකට පත් වෙන්නේ නැතුව සිතෙනුත් අපිට කරන්න තිබෙන ලෝකයට යහපත පැතීමයි බුදු පියාණන් වහන්සේ දක්වන දැන් නිගණ්ඨේ ඉන්නාදීන්නම් කිව්වේ කාය දණ්ඩය කායික ක්‍රියාව තමයි ලොකුම දේ වචනය දෙවෙනුව මනස තුන බුදු පියාණන් වහන්සේගේ මනිත් පැත්තේ බුදු පියාණන් වහන්සේ මනෝපුබ්බංගම ධර්මා කියලා මනසටයි මුන්තන දුන්නේ. මනස පළමුව වචනය දෙවෙනුව කය තුන් වෙනුව. ඔය විදිහටයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක අනුව අපි කල්පනා කරන මෛත්‍රී භාවනාව කියන්නේ නිකන් එක තැනකට වෙලා නිකම්ම නිදීමක් නෙවෙයි. ඒක තුලින් විශාල ලෝකයක විශාල ශාන්තියක් සැලසෙනවා. අන්න එතකොට ඒ විදිහට මේ මෛත්‍රී භාවනාව ඒක අර භාවනා ආසනයට පමණක් සීමා කරන්නේ නැතුව අර කියාපු ආකාරයට සතර ඉරියව්වෙම කරන්න පුළුවන් තත්ත්වයට මෙන්න මේ අපරිමාණ වශයෙන් මෛත්‍රී ඒ ඒකකයේ හැටියට තමන්ගේ පවුලේ ඒ අය පිළිබඳ මෛත්‍රිය ඊළඟට ඒක පතුරනවා පවුරු පද නම් නැතුව මුළු ලෝකයක් කෙරෙහිම අන්න ඒ විදිහට මෛත්‍රී මේ ආකල්පයක් ඇතුව ජීවත් වෙනවා නම් එදිනෙදා ජීවිතයේ යටත් පිළිසෙයින් ඒ ඇති වෙන ක්‍රෝධයක් ඇති වුණා යම් කිසි විදිහකින් ක්‍රෝධයක් ඇති වුණොත් කෝපයක් ඇති වුණොත් හදිසි වශයෙන් ඒක ඉක්මනින් සංසිඳවා ගැනීමේ ශක්තිය තිබෙනවා අන්න අර සර්පයා ගැහුවේ ඇතිය සර්පයා ගැහුවා කියන හැඟීමවත් ඇති කරගත්තා නම් ඒ තැනත් ඊළඟට උනන්දු වෙන්නේ මේකට බෙහෙත් දීමටයි සර්පයා මැරීමට නෙවෙයි තමන්ගේ මේ සර්ප විෂයට බෙහෙත් ගැනීමට අන්න ඒ විදිහට හිතන්න තියෙන්නේ. එතකොට ඒ සර්පයා ගැහුවා වගේ අර ඒ අරමුණ එක්ක හැටෙනව නෙවෙයි ඒ තමන්ගේ අරමුණ තුලින් තමන්ගේ හිතේ ඇති වෙද දූෂ්‍ය වීම ඉවත් කර ගැනීමයි කරන්න තියෙන්නේ. එතකොට මේ අද මේ දේශනාව තුලින් මේ පින්නතුන්ට එදිනදා සාමාන්‍ය ධර්ම දේශනාවක් තුලින් අර නිතර අපි මතක් කරන ආකාරයේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා ඊට අමතරව එදිනදා ජීවිතයේ මේ තමන්ගේ නියම බෞද්ධ ආකල්පයකින් යුක්තව ජීවත් වීමට අදාළ වටිනා කාරණා කීපයක් මෛත්‍රී විනය කන්‍ය සූත්‍රය ආශ්‍රයෙන් මතු කර ගන්නත් අවස්ථාව ලැබුණා. ඒකට මේවා තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේවා තුලින් එදිනදා ජීවිතයේ නිකුත් ආකාරයෙන් අපි මේ බලාපොරොත්තු වෙන බාහිර බලවේග වලින් බලාපොරොත්තු වෙන සැනසීම අපතුලින්ම මතු කර ගන්න පුළුවන් බව තේරුම් අරගෙන ඒ විදිහට ජීවිතය අපි ගෙන යනවා නම් එක එක පුද්ගලයා ඒ තුලින්ම අර ලෝකයට අවශ්‍ය වෙන සාමය සමාජයන් ශාන්තිය ඒ තුලින්ම මතු වෙනවා. ඒකට ඒ විදිහට කල්පනා කරගෙන මේ අද ධර්මදේශනානි ධර්මදේශනා මේ වශයෙන් ධර්ම ශ්‍රවණ වශයෙන් අපි මේ ඇති කරගත්තු කුසල සම්භාරේ
පළමුවෙන්ම මේ තම තමන්ගේ සාංශාරික මේ දුක් සමූහය මේ හැම එකක් තුළින්ම පේනවා. ඒ දුක් සමූහය කෙලවර කරලා සකිතා කිම්මණින් මේ තමන්ගේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන දියුණු පවුණු කරගෙන ඒ බුදු පියාණන් මහතේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ඒ අවශ්‍යතා සම්පාදනය කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් සියලු සංසාර දුකින් මිදලා උතුම් අමා මහ නිවන සැනසීමට මේ ධර්ම සුසමනානිසංස ඒකාන්තෙන් හේතු වාසනාවට ප්‍රාර්ථනා කරගෙන මේ වගේම මේ විශ්වය යම් ප්‍රාප්තිනවන අවිචේසිත අකනිකා දක්වා අපගේ ඥාතිනුත් ඇතුළු මෙවැනි මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මෙවැනි වශයෙන් ඇති කරගන්න කුසල අනුමෝදන් වීම ශක්තිය ඇති එහෙම කෙනෙක්ම මේ කුසල අනුමෝදන් වීමෙන් අකිතාකුත් මනින් මේ ජාති ජරා ආදි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියන්නේ. එත්තාවචා සම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ජනිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ජනිදුක්ඛා භයප්පත්තා ජනිභයා සෝකප්පත්තා ජනිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ජනිදුක්ඛා භයප්පත්තා ජනිභයා සෝකප්පත්තා ජනිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ සම්මේන මාමේ බාල සමාලමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා දුක්ඛ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිත නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු